दस पुण्य क्रिया वस्तु दानय सीलय भावनाव अपचायनय वैयावच्चय पत्तिदानय पत्तानुमोदनाव धम्म श्रवणय धम्म देशनाव दिट्टिजु कम्मय यै पिन किरियवत् दहायकि। दस पिन किरियवत् संग्रहित गातावक मेसेय दानं सीलं च भावना वैयावच्च अपचायना पत्तानुमोदना पत्तिदानं धम्मस्स देशना सवना दिट्ठिजु कम्म मिच्छेचं दसदा टितं। एक दानय पूजा वशेन हो अनुग्रह वशेन हो तमा अयत् वस्तुवक् परहट परित्याग किरीम दानयाय देन वस्तुवय दीमय यन देकटम दानयान वचनय व्यवहार करनु लबे। दानमय कुसले वनुये देन वस्तुव नुव दीमय तवत् क्रमेकिन कियत होत् दीम सिदुकरन्नावू चेतनावय त्याग यनुद दक्षिणा यनुद याग यनुद एट विवहार करन्नावू नामयोय। दीम सामान्यन एकाक्वद दानय पूजावे यन मौनगे वशेन देवदेरुंवे। गुणेन तमाहा समवूद तमाट हीनवूद तनत्तन हट अनुग्रह वशेन दीम दान नम्वे। गुणेन तमाट उससु बुद्धादी उत्तम्यान वहांसेलाट दीम पूजा नम्वे। दान पूजा देकट आयात नुवन्नावु कुलियट दीम अमुदरुवंट दीम यनादिय पुण्य संख्यावट नोगनु लबे। पूजा प्रभेद वस्तु पूजाय स्तुति पूजाय प्रतिपत्ति पूजायै पूजाव त्रिविधवे आहार पान वस्त्र गंध दीप धूप पुष्पादियेन पिदीम वस्तु पूजावयै। भक्तिमत् चित्तेन गौरव पेरदरिव बुद्धादि उत्तमयन वहांसेलाट गी गयुम आदियेन स्तुति पिरिनमीम स्तुति पूजावाई। ये सैम आगमकम वागे एत्तावू पूजा विधियकी। ये इता पुराने पटन्म बौद्धयन विसिन करगेन आवावूद दनुदु करन्नावूद पिनकमक नमुत् बहु बौद्धयन्ट तमन करन ए देय गेन दनुमक नत। पेरणियन विसिन वंदना गाथा पिलियल कर तिबेन्ने स्तुति पूजाव संदहाय। वंदना गाथा स्तुति गीतिकावोय। वंदना वाक्योद स्तुति वाक्योय। एवा किया रत्नत्रेट स्तुति पिरिनमीम बहु अनुहस एति पिंकमकी। वचन स्वल्पेकिन करन स्तुति पूजावेन लबेन पिनट वडा बहु वचन बहु गुण किया स्तुति पिरिनमीमेन महत्वू पिनक अत्पत्वे। स्तुति गीतिका स्तुति वाक्यभू वंदना गाथा सह वंदना वाक्यान हैकि पमन उगेन ए वाक्या वेंदीमेन वडवडा पिन सिदुवे। एगेन नोदत एतमहु वंदना गाथा वलटद बहु गाथा किया वंदना किरीमटद निंदा करति। ඒ ඔවුන්ගේ නොදැනීම පැවසීමකි। පෙර බුදුවරයන්ගේ සසුන්වලද මේ පූජාව පැවති බව අපදාන පාලියෙන් පෙනේ। බුද්ධ කාලයේ වැඩ සිටි මහරහතුන් වහන්සේලා අතුරෙන් එක් නමක් වූ බූත ස්ථවීරයන් වහන්සේ සිද්ධාර්ථ නම් බුදුන් වහන්සේගේ කාලයේ සේන නම් බ්‍රාහ්මණයෙක්ව බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී उसबं पवरं वीरं यनादि गाता हतरकिन स्तुति कोट ए पिनेन ससर बहु कलक देव मिनिस सप लबा अप बुदुन कल
සාකේතනුවර සිටු පවුලක ඉපද වැඩිවිය පැමිණ බුදුන් වහන්සේගෙන් දහම්මසා පැවිදිව අජකරණී නම් ගන්තෙර ලෙනක වෙසමින් මහනදම් පුරා සිව් කෙලෙසුන් නසා රහත්ව නිවන් ලැබූසේක. උන්වහන්සේගේ ස්තෝත්‍රය මෙසේය. උසබං පවරං වීරං මහේසිං විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වා නප්පසීදති. හිමවා යතා අපරිමෙයා සාගාරවෝ දුරුත්තරෝ තතේව ඥානං බුද්ධස්ස කෝදිස්වා නප්පසීදති. වසූදා යතා අප්පමෙයා චිත්තාමල මඨංසිකා තතේව සීලං බුද්ධස්ස කෝදිස්වා නප්පසීදති. අනිලංජසෝච සම්බුද්ධෝ යථාකාසෝ අසංඛියෝ තථේව ඥානං බුද්ධස්ස කෝදිස්වා නප්පසීදති. මහරහතන් වහන්සේලා අතුරෙන් කෙනෙක වූ සෝභිත ස්ථවීරයන් වහන්සේ සුමේද බුදුන් වහන්සේගේ කාලයේදී එක්තරා තවුසෙක්ව සිට බුදුන් වහන්සේ දැක පැහැදී ගාථා හයකින් උන්වහන්සේට ස්තුති පූජාවක් කළහ. සුමේද බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුහස් මෙසේ ප්‍රකාශ කළසේක. යෝමේ ඥානං පකිත්තේසි පසන්නෝ තේන චේතසා තමහං කිත්ත ඉස්සාමි සුනාත මම බාසතේ. යමෙක් සිය සිතින් පහන් වූයේ මගේ ඥානයට ප්‍රසංසා කළේද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසව්. සත්ත සත්තති කප්පානි දේවකෙයි රාමස්සති සහසක්කන්තු දේවින්දෝ දේවරජ්ජං කරිස්සති. මේතෙමේ සත්සැත්තෑවක් කල්පයන්හි දෙව්ලොව ඉපිද සතුටු වන්නේය. දේවරාජ වූයේ දහස්වරක දිව්‍ය රාජ්‍ය කරන්නේය. අනේක සතසක්කත්තුන් චක්කවත්ති බවස්සති පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසංකියං. නොයෙක්සිය ගණන් වාරවල චක්‍රවර්තී රජවන්නේය. ගණන් නැති පමණ වාරවල මහත් වූ ප්‍රදේශ රාජ්‍යන් ලබන්නේය. දේවභූතෝ මනුස්සෝ වා පුඤ්ඤකම්ම සමාහිතෝ අනූන මන සංකප්පෝ තික්ඛපඤ්ඤෝ භවිස්සති. හෙතෙමේ දෙවි වූයේද මිනිස් වූයේද පින් කරන්නා වූ නොඅඩු කල්පනා ඇත්තා වූ තියුණු නොනැතියෙක් වන්නේය. තිංසකප්ප සහන් සම්පි ඔක්ඛාක කුල සම්භවෝ ගෝතමෝ නාම නාමේන සත්තා ලෝකේ භවිස්සති. කල්ප තිස් දහසකින් මතු ඔක්ඛාක කුලේහි උපදිනා වූ නමින් ගෝතම නම් වූ ශාස්ත්‍රූවරයෙක් ලෝකේහි උපදින්නේය. අගාරා අභිනික්ඛම්ම පබ්බ ජිස්සත්‍ය කිංචනෝ ජාතියා සත්තවස්සෝව අරහත්තං පුසිස්සති. ඒ සස්නෙහි මේතෙමේ ගිහිගෙයින් නික්ම පැවිදිවන්නේය. ඉපිදීමෙන් හත් අවුරුද්දු වයසේම අරහත්වයට පැමිණෙන්නේය යනුයේ ගාථාවල තේරුමිය. සෝභිත ස්ථවීරයන් වහන්සේගේ බුද්ධ ස්ත්‍රෝත්තය මෙසේය. තුවං සත්තාච කේතුච දජෝ යූපේච පානිනං පාරායනෝ පතිට්ඨාච දීපෝච දීපදුත්තමෝ. තේ පුඤ්ඤස්සනෝ වීරෝ තාරේසි ජනතං තුවං නත්තඤ්ඤෝ තාරකෝ ලෝකෝ තචුත්තරීතෝ මුනි. සක්කෝ භවේ කුසග්ගේන පමේතුං සාගරුත්තමෝ නත්වේව තව සබ්බඤ්ඤෝ ඥානං සක්ඛා පමේතවේ. තුලා දණ්ඩේ ඨපෙත්වාන මහිසක්ඛා පමේතවේ නත්වේව තව පඤ්ඤාය පමානං අත්ති චක්කුමා. ආකාසෝ පමිතුං සක්ඛා රජ්ජුයා
අංගුලීහිපි නත්වේව තව සබ්බඤ්ඤු සීලං සක්ඛා පමේතවේ මහා සමුද්දේ උදකං ආකාසේ ච වසුන්දරා පරිමෙය්‍යානි ඒතානි අපමෙය්‍යාසි චක්කුමා ආයුෂ්මත් අදිමුත්ත මහරහතන් වහන්සේද පදුමුත්‍ර බුදුන් වහන්සේගේ කාලයේදී පැවිදි වනසේක් භික්ෂඟන පිරිවරා මහ මග වඩනා බුදුන් වහන්සේ දැක සුවඳින් පුදා සමුද්ධ රන්සි මං ලෝකං යනාදීන් ගාථා දහසකින් බුදුන් වහන්සේට ස්තුති කළහ. බුදුන් වහන්සේද මොහු අනාගතයෙහි කල්ප ලක්ෂයකින් මතුයෙහි ගෞතම බුදුන්ගේ සස්නෙහි පැවිද ෂඩ්ඩබිඤ්ඤා ඇති රහත් කෙනෙක් වන්නේ යැයි වදාළසේක. ස්තුති පූජාවේ අනුහස් කියන ලද කතා තුනෙන් දත යුතුය. විස්තර තේරගාථා අපදාන වලින් දත යුතුය. කුසලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක ભેදය අලෝභය අද්වේෂය අමෝහයයි කුසල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු ධර්ම තුනකි. ඒවාට කුසල මූලයෝ යයිද කියනු ලැබේ. එහි අලෝභය යනු අන්ධකාරය නසන ආලෝකයසේ ඒ ඒ වස්තුන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවෙන්නා වූ ලෝභයට විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයකි. ලෝභ නැති බවම අලෝභයයි වරදවා නොගත යුතුය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි, එනම් මෛත්‍රියයි. අමෝහය යනු ඥානයයි. මාපියාදීන් විසින් චෛත්‍යාදියට වඳිනු දක්නා වූ මල්පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාලදරුවෝ තුමුද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම කර්මඵලය හෝ ඒ දරුවෝ නොදනිති. ඒවා නොදත්මුත් ඔහුගේ ඒ ක්‍රියාවෝ කුසලයෝ වෙති. නොදන කරන්නා වූ ඒ කුසලෙහි අලෝභ අද්වේෂ දෙක ඇතිමුත් අමෝහය නොලැබේ. එබැවින් ඒවා දුහේතුක කුසලයෝය. ද්විහේතුක කුසලය දුබලය. විපාක දීමේදී මද වූ දුබල වූ විපාක ඇති කරයි. යම් කිසිවෙකු කුසලයක් කරන කල්හි යටත් පිරිසෙන් කර්ම කර්මඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය අද්වේෂය අමෝහය යන හේතු තුනෙන් යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුසලයක් වන්නේය. ත්‍රිහේතුක කුසලය බලවත්ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ. මේ ද්විහේතුක ත්‍රිහේතුක ભેදය සෑම කුසලයක් සම්බන්ධයෙන්ම කිය යුතුය. කම්පල ගැන සැලකීමක් නොකොට ලෝක අපවාදයෙන් ගැලවීම පිණිසද අනුන් දෙන තැනදී නොදී සිටීම ලැජ්ජාව නිසාද, දෙන්නට කියන තැනැත්තා අමනාප වේ යන බිය නිසාද, ගරුනම්බු ලබා ගැනීම පිණිසද, තවත් එබඳු කාරණා නිසා දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුසලයයි. යම් කිසිවෙකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍රතිග්‍රාහකයාගේ එල්ලීම නිසා හෝ කුලසිරිත් වශයෙන් හෝ තමාටම දෙන්නට සිත්වීම නිසා හෝ අන්කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම කර්මඵලය දක්නා ඥානය පෙරදරි කරගෙන ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සලකාගෙන දෙන්නේ වේනම් ඔහුට එයින් අලෝභ අද්වේෂ අමෝහ සංඛ්‍යාත හේතු ත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රිහේතුක නම් වූ දානමය කුසලයේ සිදුවේ. ද්විහේතුක කුසලයෙන් ද්විහේතුක හේ අහේතුක ප්‍රතිසන්ධියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධිය ඇත්තෝ ඒ ජාතියේ ධ්‍යාන ඉපදවීමට හා සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණ නිවන් දැකීමටද අභව්‍යයෝය.
ත්‍රිහේතුක කුසලයේද උත්කෘෂ්ට ඕමක වශයෙන් දෙවදෑරුම් වෙයි. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයෙන් ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ඇති කරනු ලැබේ. ත්‍රිහේතුක ඕමක කුසලයෙන් ද්විහේතුක ප්‍රතිසන්දිය ගෙන දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඇත්තා වූ ත්‍රිහේතුක පුද්ගලයෝම ඒ ජාතියේදී නිවන් දැකීමට සුදුසෝ වෙති. චේතනා තුන දානමය කුසලය උසස් පරිද්දෙන් ඵල දානය කරන්නක් වීමට පූර්ව චේතනාවය, මුංචන චේතනාවය, අපර චේතනාවය යන චේතනා තුන යහපත් විය යුතුය. පූර්ව චේතනාව යනු දාන වස්තු සැපයීම්, පිළියෙල කිරීම ආදී වශයෙන් දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ගේ අතට පත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනා රාශියයි. මුංචන චේතනාව යනු දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ට පිරිනමන්නා වූ හෙවත් ප්‍රතිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාවය. අපර චේතනාව යනු දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ට පිරිනැමීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනා රාශියය. පූර්ව චේතනාව යහපත් වීමට පළමුවෙන් කළ යුතු වැඩ කරන කරවන කල්හි මතු සම්පත් ලැබීමට අනුගාමික නිධානයක් කරමියයි කියා හෝ මරණින් හැර යන්නට සිදුවන ධනය ගෙන යාමට පිළියෙල කරමි කියා හෝ අසාර වූ ධනයක් ධනයෙන් ගත හැකි සාරය ගනිමි කියා හෝ සසරට පිහිටක් කර ගනිමි කියා හෝ සසරින් එතර වීමට උපායක් කරමි කියා හෝ බුද්ධාදී උත්තමයන් ගිය මග යමි කියා හෝ සලකා අත්තුක්ඛංසන පරවම්බන ආදී ලාමක අදහස් වලින් තොරව ක්‍රියා කළ යුතුය. මුංචන චේතනාව යහපත් වනු පිණිස දාන වස්තුව ප්‍රතිග්‍රාහකයන්ට පිරිනැමීමේදීද එසේම සලකා පිරිනැමිය යුතුය. අපර චේතනාව යහපත් වනු පිණිස මාගෙන් මෙතෙක් වියදම් වූයේය යනාදිය සලකා නොසතුටක් ඇතිකර නොගෙන සසරට පිහිටක් කර ගතිමි යනාදීන් ඒ ගැන සතුට නැවත නැවත ඇතිකර ගත යුතුය. ත්‍රිහේතුක කුසලයක් වුවද පූර්ව අපර චේතනා යහපත් නොවූ කල්හි දුබල වීමෙන් අල්ප විපාක ඇතියක් වන්නේය. පුබ්බේව දානා සුමනෝ දදං චිත්තාය පසාදයේ දත්වා වත්ත මනෝ හෝති පසා යඤ්ඤස්ස සම්පදා. දන් දීමට පෙරාතුවම දානේ සම්බන්ධයෙන් සතුටු සිත් ඇත්තේ වන්නේය. දෙන කලෙහිද සිත් පහදවා ගන්නේය. දීමෙන් පසුද සතුටු සිත් ඇත්තේ වන්නේය. මේ කරුණ තුන දානයාගේ සම්පත්තිය වන්නේය. දක්ෂිනා විසුද්ධි හතර. දක්ෂිනා යනු පින්සලකා මතු ඵල ලැබුණු සඳහා දෙන දාණයට නමකි. දක්ෂිනා විසුද්ධි හතර යනු ඒ දාණය මහත්ඵල වීම නොවීම දක්වන ක්‍රම හතරකි. 1. ප්‍රතිග්‍රාහකයා නිසා නොව දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත. 2. දායකයාගේ යහපත් බව නිසා නොව ප්‍රතිග්‍රාහකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත. 3. දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාගේම නිර්ගුණත්වය නිසා මහත්ඵල නොවන දානයක් ඇත. 4. දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාම ගුණවත් වීම නිසා ඉතා මහත්ඵල වන දානයක් ඇත. සිල්වත් දායකයෙකු විසින් දුස්සීල ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දාණය දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වෙයි. වෙසතුරු රජතුමාට නිර්ගුණ වූ ජූජකයාට දන් දී පොළව පවා කම්පා කළ හැකි වූයේ ලෝතුරා බුදු බව ලැබිය හැකි වූයේද දායකයාගේ ගුණය නිසා දාණය මහත්ඵල වන බැවිනි. දුස්සීලයෙකු විසින් සිල්වතෙකුට දෙන්නා වූ දානය ප්‍රතිග්‍රාහකයාගේ ගුණය නිසා මහත්ඵල වෙයි.
කැලණිගං මෝය අසල විසූ කෙවුලෙක් දීගසෝම නම් වූ සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනෙකුට තෙවරක් පිණ්ඩපාතය දින හේ මරණාසන්නයේදී දීගසෝම තෙරුන් වහන්සේට දුන් දානය මා ගලවන්නේ යැයි කියා කාලක්‍රියා කොට දෙව්ලොව උපන්නේය. දුස්සීලයෙකු විසින් දුස්සීලයෙකුටම දෙන දානය මහත්ඵල නොවන දානයයි. වඩ්ඩමාන නම් ගම විසූ වැද්දෙක් ඥාති ප්‍රේතයෙකු උදෙසා දුසිල් මහණෙක්ට තෙවරක්ම දන් දින ප්‍රේතයාට පින් නොලැබින. තුන්වන වාරයේදී මගේ දානය දුස්සීලයෙක් පැහැරගන්නේ යැයි ප්‍රේතයා කෑ ගැසීය. පසුව සිල්වතෙකු සොයා දන් දී පින් දුන් කල්හි ප්‍රේතයාට පින් ලැබින. සිල්වතෙකු විසින් සිල්වතෙකුටම දෙන දානය උත්තම වෙයි. දෙපක්ෂයම ශුද්ධ නිසා ගුණවත් නිසා ඒ දානය විශේෂයෙන්ම මහත්ඵල වෙයි. ත්‍රිවිධ දාන සම්පත්තිය. දන් දීම කුඹුරු වැපිරීමක් වැනිය. කුඹුරක් වැපිරීමෙන් බොහෝ ඵල ලැබෙන්නේ කුඹුරය, වපුරන වියස, ගොවියා යන තුනම යහපත් වූ කල්හිය. දන් දීමේදී ප්‍රතිග්‍රාහකයා කුඹුර වැනිය, දෙන්නා වූ වස්තුව වපුරන විය වැනිය, දායකයා ගොවියා වැනිය. හොඳ කුඹුරක හොඳ වියක් හොඳ ගවියකු විසින් වපුලහොත් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් යහපත් කුඹුර වැනි වූ ගුණවත් ප්‍රතිග්‍රාහකයෙකු හට යහපත් විය වැනි වූ ධර්මයෙන් උපයාගත් වස්තුවක් කුඹුරු වැඩ හොඳින් දත් අනලස ගොවියකු වැනි වූ කම්පල හා ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ දැනගැනීමට සමර්ථ වූද චේතනාත්‍රය පිරිසුදු කර ගැනීමට සමර්ථ වූ දායකයෙකු විසින් දෙන ලදියේ නම් එයින් බොහෝ අනුහස් ඇත්තා වූ මහත් වූ කුසලයක් ලැබෙන්නේය. කුඹුරු වැපිරීම ගැන කියන ලද කරුණු තුනෙන් එකක් මුත් නොමනා වුවහොත් එයින් ලැබෙන ඵලය හීනවන්නාක් මෙන් දන් දීම සම්බන්ධයෙන් කී කරුණු තුනෙන් එකකදු හීන වුවහොත් පුණ්‍ය ඵලයද හීන වෙයි. හීන වීම යයි කියනුයේ කිසිම ඵලයක් නොලැබී යාම නොව ඵල අඩු වීමය. හොඳම ප්‍රතිග්‍රාහකයෙකු සොයා දන් දීම යහපති. එබැවින් විචය දානං දාතබ්බං යත්ථ දින්නං මහප්පලං විචය දානං දත්වාන සග්ගං ගච්ඡන්ති දායකා යනුවෙන් වදාරන ලදී. යම් තැනකට දෙන දන මහත්ඵල වේද එතන සොයා දන් දිය යුතුය. විමසා දන් දීම හේතු කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ යනුෙහි තේරුමයි. විචය දානං සුගතප්ප සත්තං යේ දක්ඛිනෙය්‍යා ඉද ජීව ලෝකේ ඒතේසු දින්නානි මහප්පලානි බීජානි වුත්ථාන යථා සුඛෙත්තේ. මේ ලෝකේ යමෙක් දක්ඛිනෙය්‍යෝ වෙද්ද ඔවුන් සොයා තෝරාගෙන දන් දීම බුදුන් වහන්සේ විසින් පසසන ලද්දේය. යම්සේ යහපත් කුඹුරක වපුල විය බොහෝ ඵල ගෙන දෙන්නේද එමෙන්ම තෝරාගත් ගුණවතුන්ට දෙන දානය බොහෝ ඵල ගෙන දෙන්නේය යනු එහි තේරුමයි. උජ්ජංගලේ යථා කෙත්තේ බීජං බහුකම්පි රෝපිතං න විපුලං ඵලං හෝති නපි තෝසේති කස්සකං තථේව දානං බහුකං දුස්සිල්ලේසු පතිට්ඨිතං න විපුලං ඵලං හෝති නපි තෝසේති දායකං. තද වූ බිම්මැත්තා වූ කුඹුරෙහි බොහෝ බීජයන් රෝපණය කළේද බොහෝ ඵල ඇතිවන්නේ නොවේ. ඒ ගොවිතැන බොහෝ සතුටු කරවන්නේක්ද නොවේ. එමෙන් බොහෝ වූද දාන වස්තුව දුස්සීලයන් හට දෙන ලද්දේද මහත්ඵල ඇති කරන්නේ නොවේ. දායකයාගේ සිත සතුටු කරවන්නේද නොවේ යනු එහි තේරුමයි.
යථාපි බද්දේකේ කෙත්තං බීජං අප්පම්පි රෝපිතං සම්මා ධාරං පවිච්ඡත්තේ පලං තෝසේති කස්සකං තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසු අප්පකම්පි කතංකාරං පුඤ්ඤං හෝති මහප්පලං යම්සේ යහපත් කුඹුරක රෝපණය කරන ලද්දා වූ මද වූද බීජ සමූහය මනාකොට වැසි වටනා කලෙහි එයින් හටගන්නා ඵලය ගොවියා සතුරු කරවන්නේද එමෙන් සිල්ලත්තා වූ ගුණවත් වූ ලාභ අලාභාදීහි සමාන පැවතුම් මැත්තා වූ පුද්ගලයන් කෙරෙහි කරන ලද්දා වූ මද වූද සත්කාරය වූ පින මහත් ඵල වේ යනු එහි තේරුමයි දස දාන වස්තු අන්නං පානං වත්තං යානං මාලා ගන්ධං විලේපනං සෙය්‍යා වස්සත පදීපෙය්‍ය දාන වස්තු ඉමේ දස බත් මාළු කැවිලි පළතුරු ආදිය ආහාරයයි තේ කෝපි කිරි ආදිය බොන දෙයයි වස්ත්‍රය ගමනාගමනයට වුවමනා රථ වාහනය මල්ය සඳුන් කපුරු ආදී සුගන්ධ වර්ගය ඇඟ ගල්වන ද්‍රව්‍යයෝය හිඳ ගැනීමටද හා නිදා ගැනීමටද වුවමනා ඇඳ පුටු කොට්ට මෙට්ට ආදියය ගෙවල්ය පහන් දැල්වීමට වුවමනා උපකරණ යන මේ දහය දාන වස්තුහු යනු මෙයින් දක්වන ලදී. මේ ගාථාවෙහි දාන වස්තු 10ක් දක්වා තිබෙන්නේ ප්‍රධාන වස්තු දැක්වීමක් වශයෙන්. මත්පැන් ආදී ලොවට අනර්ථය පිණිස පවත්නා දේවල් හැර මිනිසයන්ට ප්‍රයෝජනවත් වූ සියල්ලම දාන වස්තුහුය. මේ දස දාන වස්තුව දක්වා තිබෙන්නේ ගිහි පැවිදි කාහටත් දිය යුතු වස්තු දැක්වීමක් වශයෙන්. භික්ෂුන් වහන්සේලාට දෙන කලෙහි ඒවායින් කප්පිය වස්තුන් පමණක් දිය යුතුය. අෂ්ටපානය පානයන් අතුරෙන් අෂ්ටපානය හා එයට සමාන වන කුඩා පළවලින් කරන ලද පානයක්ද භික්ෂුන් වහන්සේලාට විකාලයේහිද විය හැකිය. භික්ෂුන් වහන්සේලාට විකාලයේහි කැප වූ පාන වර්ගවලට ගිලන් පසයයිද කියති. අෂ්ටපානයනු අම්බපානය, ජම්බුපානය, චෝචපානය, මෝචපානය, මදුපානය, මුද්ධිකපානය, සාලුකපානය, පාරුසකපානය යන මේ අටය. මේ පානයන් භික්‍ෂූන්ට විකාලයෙහි කැපවන්නේ ඇල් පැනින් හෝ හිරු රැසින් කකාරවා හෝ කළ ඒවා පමණකි. ගින්නෙන් පැසවා කරන ලද කාලේ කරන ලද්ද කාලයෙහි මිස විකාලයෙහි කැප නොවේ. එහි අම්බපානය යනු ඉදුණු අඹ ඇල් පැනින් මැඩ පෙරා සීනි හකුරු ආදී මුසුකොට කරන ලද්දා වූද අමු අඹ කුඩා කැබලිවලට කපා සීනි ආදිය හා ඇල්දියෙහි ලාහිරු රැසින් කකාරා කරන ලද්දා වූද පානයයි. ජම්බු පානේ යනු දඹපල එනම් ඉදුණු ජම්බු ගෙඩි ඇල්පැනින් මැඩ සීනි හකුරු ආදිය යොදා කළ පානයයි. චෝචපානේ යනු ඉදුණු ඇටිකේල් ගෙඩි ඇල්දියෙන් මැඩ කළ පානයයි. මදුපානේ යනු අමු මිදි ඵල ඇල්පැනින් මැඩ කළ පානයයි. මුද්දිගපානේ යනු වියලි මුද්දරප්පලම් ඇල්පැනින් මැඩ කළ පානයයි. සාලුකපානේ යනු හෝලු ගෙඩි ඇල්පැනින් මැඩ කළ පානයයි. පාරුසක පානේ යනු බොරළු දමනු එනම් මසන් ගෙඩි ඇල්පැනින් මැඩ කළ පානයයි. මෙසේම දෙහි දොඩම් සියඹලා ආදී කුඩා පළවලින් කළ පානයද විකාලයෙහි කැපය.
විනය පරයායෙන් හා අභිධර්ම පරයායෙන් දානයෝ. විනය ක්‍රමයෙන් චීවර දානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, ගිලාන ප්‍රත්‍ය දානයයි දාන හතරක් දක්වා තිබේ. අභිධර්ම ක්‍රමයෙන් රූප දානය, ශබ්ද දානය, ගන්ධ දානය, රස දානය, ස්පර්ශ දානය, ධර්ම දානයයි දාන හයකි. ආමිස දාන, අභය දාන, ධර්ම දානයෝ. ආමිස දාන, අභය දාන, ධර්ම දානයයි දානයද ත්‍රිවිධ වෙයි. එයින් ආමිස දානේ යනු ආහාර පාන වස්ත්‍ර ආදීමය. අභය දානේ යනු යම් කිසිවෙකු රජුගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන් කිසිවක්කින් හෝ අන්තරායක් සිදුවන්නට යන කලෙහි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීමය. විපතින් ගලවා ගැනීමය. මස් පිණිස මරන්නට යන ගව, එළු, ඌරු, කුකුළු ආදී සතුන් වදකයන්ගෙන් බේරාගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නොමරණු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නොනසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිරකර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභය දානයෝය. තමා විසින් පස්පවින් වැළකීමද මහත් වූ අභය දාන පහක් වන බව අංගුත්තර නිකායෙහි දක්වා තිබේ. ලාභ, කීර්ති, ප්‍රශංසා ගැන අපේක්ෂාවක් නැතිව කරුණ ආද්‍යාසයෙන් පින්පව් හඳුන්වාදීම් වශයෙන් දහම් දෙසීම ධර්මදානයයි. සත්වයන් නිවන් මගට පමුණුවන සඳහා ආර්ය සත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්මදානයයි. ධර්ම කථිකයන් ලවා ධර්මය කියවීමද, බණ නොඅසන්නන් ලවා බණ ඇසවීමද, බණ පොතපත් ලියවීම හා මුද්‍රණය කරවීමද, බණ පොත් මිලටගෙන පූජා කිරීමද, ධර්මයේ ඉගෙන ගන්න වුන්ට පොතපත සපයා දීමද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මයේ උගන්වන ගුරුවරයන්ට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීමද, පොත්ගුල් දහම්හල් කරවීමද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වුවද කිරීමද ධර්ම දානයම වන්නේය. දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර දානය වෙයි. යමෙකුට සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයකි. ඒ අතිවිශාල ආමිස දානයට වඩා එතනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් හතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දානයම උතුම් වෙයි. ඒ මහා චීවර දානය එක් ගාථාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොළොස්වෙනි කලාව තරම්වත් නොවටිනා බව දක්වා තිබෙයි. තවද සක්වල පුරා වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පාත්‍ර පුරා දෙන මහා ආහාර දානයටද, එසේම පාත්‍ර පුරා දෙන මහා ගිලාන ප්‍රත්‍ය දානයටද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවා මහා පාය වැනි ප්‍රසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයටද වඩා, චේතවනාරාමයේ සඳහා අනේපිඩු සිටුහු විසින් කළ පරිත්‍යාගයටද වඩා, සතරපද ගාථාවකින් පවත්වන ධර්ම දානයම උතුම් බව දක්වා තිබේ. කුමක් හේින්ද යත් එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසාම දෙන බැවිනි. මේ සත්වයෝ දහම් නොඇසුවෝ නම් යටත් පිරිසෙයින්
කැඳහැන්දක් පවා පිනට නොදෙන්නාහුය. ඒ බැවින් සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වෙයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සබ්බ රසං ධම්ම රසෝ ජිනාති. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. ධර්ම දානය තෙමේ සියලු දානයන් දිනන්නේය. හෙවත් යට කරන්නේය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේය. ධම්ම රතිය එනම් ධර්මෙහි ඇලීම සියලු රතීන් දිනන්නේය. තෘෂ්ණාක්ෂය සකල දුක්ඛය දිනන්නේය. පෞද්ගලික දාන 14. දානය සාංගික දානය පෞද්ගලික දානයයි දෙවදෑරුම් වෙයි. එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් බොහෝ කරනකට වෙන්වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානයයි. මේ අසවල් හාමුදුරුවන්ටය, මේ අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැතිව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංගික දානයයි. පෞද්ගලික දාන තුදුසක් හා සාංගික දාන 7ක් දැයි 120ක් දක්ෂිණා විභංග සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ පෞද්ගලික දාන තුදුස හෙවත් 14 මෙසේය. 1. ලෞතුරා බුදුන්ට දෙන දානය. 2. පසේ බුදුන්ට දෙන දානය. 3. රහතුන්ට දෙන දානය. 4. අරහත් ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය. 5. අනාගාමී පුද්ගලයාට දෙන දානය. 6. අනාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය. 7. සකදාගාමී පුද්ගලයාට දෙන දානය. 8. සකදාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය. 9. සෝවාන් පුද්ගලයාට දෙන දානය. 10. සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය. 11. සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධානලාභීන්ට දෙන දානය. 12. සර්වඥ ශාසනයෙන් බැහැර පෘථජන සිල්වතුන්ට දෙන දානය. 13. සර්වඥ ශාසනයෙන් බැහැර පෘථජන දුස්සීලයන්ට දෙන දානය. 14. තිරිසනුන්ට දෙන දානය. මේ තුදුස පෞද්ගලික දානයෝය. තිසරණගත උපාසකයෝද, පන්සිල් රකින උපාසකයෝද, අටසිල්, නවසිල්, දසසිල් රකින්නෝය, සාමණේර සීල රකින්නෝය, උපසම්පදා සීල රකින්නෝය යන සියල්ලෝම සෝවාන් ඵලය ලබනු පිණිස පිළිපන්නෝය. එබැවින් ඔවුන් අතුරෙන් කවරෙකුට වුවද දීම දසවන දානය වේ. එහෙත් ඔවුන්ගෙන් ගුණය වැඩි අයට දීම වඩා උසස් දානය වේ. දොළොස්වන දානයෙහි කී ශාසනයෙන් බැහැර වූ පුතජ්ජන සිල්වත් වූ නමින් පවින් වැළකී දැහැමින් ජීවත් වන්නා වූ අබෞද්ධයෝය. තෙලස්වන දානයෙහි කී පුතජ්ජන දුස්සීලයෝ නම් මසුන් මැරීම ආදීන් අධර්මයෙන් ජීවත් වන අබෞද්ධයෝය. ප්‍රාණඝාතාදිය කරන බෞද්ධයෝද තිසරණගත් බැවින් දසවන දානෙහි කී පුද්ගලයන්ට අයත් වේ. පෞද්ගලික දානයේ විපාක. අහක දැමිය යුතු දෙයක් අහක දමනු වෙනුවට දීමත් ප්‍රයෝජනය ලබන ගව ආදී සතුන්ට ඒ නිසා දීමත් සාගින්න නිවෙන්නට ප්‍රමාණ නොවන පරිද්දෙන් බත් පිටක් දෙකක් දීමත් හැර පින් කැමැත්තෙන් බලු කපුටු ආදී සතුන්ට කුසපුරා ආහාරයක් දීමෙන් ජාති සියයකදී ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන ආනිසංසයෝ ලැබෙත්. පෘථජ්ජන දුස්සීලයාට දන් දීමෙන් ජාති දහසකදීද, පෘථජ්ජන සිල්වතාට දන් දීමෙන් ජාති ලක්ෂයකදීද
සර්වඥ ශාසනයෙන් බැහැර ධානලාභීන්ට දන් දීමෙන් ජාති කෝටි ලක්ෂයකදීද ආයුෂ ආදී සම්පත් ලැබෙන්නේය. සෝවාන් ඵලය පිණිස පිළිපන් තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙහි ආනිසංසය අසංඛේය අප්‍රමේය වන්නේය. සාංගික දාන 7. 1. එක් පසකින් භික්ෂු සංඝයාද එක් පසකින් භික්ෂුණී සංඝයාද මධ්‍යෙහි තථාගතයන් වහන්සේද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංගික දානයයි. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුද සංඝයා මැද සදාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. 2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සංඝයා හට දෙන දානය දෙවන සාංගික දානයයි. 3. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංගික දානයයි. 3. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිව්වැනි සාංගික දානයයි. 5. මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙපමණ භික්ෂූන් වහන්සේලාද භික්ෂුණී සංඝයාගෙන් මෙපමණ භික්ෂුණී හෝද පැමිණසේක්වායි බුද්ධ පුද්ගල නියමයක් නැතිව නිමන්ත්‍රණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංගික දානයයි. එසේ නිමන්ත්‍රණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය 6. සාංගික දානයයි. 7. එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය 7. සාංගික දානයයි. මේ දාන 7 අතුරෙන් මෙකල දිය හැක්කේ 3. සවන දාන 2 පමණයි. එක් භික්ෂුවකට වුවද සවන සාංගික දානය දිය හැකිය. සවන සාංගික දානය දිය යුතු හැටි මෙසේය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේය කියා නියමයක් නොකොට මාගේ දානය පිළිගැනීමට මෙපමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවීරයන් වහන්සේට ආරාධනා කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩිම කරන සේක්වායයි පුද්ගල නියමයක් නැතිව නිමන්ත්‍රණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන්දුන් කල්හි සවන සාංගික දානය දුන්නේ වෙයි. එසේ දීමේදී ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව සිල්වතෙක්ය ගුණවතෙක්ය කියා සිත සතුටු කරගෙන හෝ දුස්සීලයෙක්ය අනුසම්පන්නයෙක්ය කියා සිත නොසතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංගික නොවේ. සාංගික වන්නට නම් පැමිණෙන භික්ෂුවකගේ ගුණ අගුණ නොසිතා සංඝයාට දෙන අදහසින් දිය යුතුය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැනම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්යකි. සංඝින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබාගෙන දන් දෙන්න වුන්ට පිළිපැදිය යුතු හැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතෙකුගේ පුවතක් දක්වා තිබේ. එය මෙසේය. පෙර සංඝාවාසයක දායකයෙකු වූ එක් උපාසකතුමෙක් සාංගික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සංඝින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍රණය කළේය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්ශීල භික්ෂුවකි. උපාසකතුමාද ඒ භික්ෂුව ගැන දන්නේය. එහෙත්
ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පාසෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින්ද පුදා ඉතා ගෞරවයෙන් දන් දින. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේය. උපාසක තැන භික්ෂුව දැක හුන්නස්නෙන් නොනැගීම කෙන යනුයි කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසිකලේය. එයදුටු මනුෂ්‍යයෝ මේ භික්ෂුවට දානයට පැමිණි වෙලාවේදී බුදුන්ට සේ ගරුබුහුමන් කොට දැන් මෙසේ කිරීමට කවර කරුණේදැයි විචාලහ. උපාසකතුමා මා ඒ වේලාවේදී ගරුබුහුමන් කළේ මේ භික්ෂුවට නොව සංඝරත්නයටයයි කීය. සංඝරත්නයෙන් නමක් දෙනමක් ලබාගෙන හයවෙනි සාංගික දානය දෙන්නෝ මේ උපාසකතුමාවෙන් උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණ අගුණ ගැන නොසලකා සංඝ ගුණයම සලකා දන් දීම කෙරෙත්වා. සාංගික දානයේ අනුහස් භවිස්සන්තිකෝ පනානන්ද අනාගත මද්දානං ගෝත්‍රභූනෝ කාසාව කණ්ඨා දුස්සීලෝ පාප ධම්මා තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංඛේයං අපමේයං වදාමි නත්වේවාහං ආනන්ද කේනචි පරියායේන සංගතාය දක්ඛිනාය පාටිපුග්ගලික දානං මහප්පලතරන්ති වදාමි. යනුවෙන් ආනන්ද අනාගත කාලයේදී භික්ෂූහු යන නාමය පමණක් ඇත්තා වූ කාසාව කණ්ඨ නම් වූ දුස්සීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍රමණ වේශධාරීහු ඇතිවන්නාහ. ඒ දුස්සීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය එකල්හිද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛේය අපමෙය වන බව පවසමි. ආනන්ද කිසිම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරයයි මම නොපවසමි යයි තථාගතයන් වහන්සේ සාංගික දානයේ ආනිසංසය වදාළසේක. සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසන අන්තේහි ඇතිවන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදු සසුනේ පැවිදිවන සියල්ලෝම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනක කෝටි ගණනකයි ප්‍රමාණ නොකළ හැකිය. යටත් පිරිසෙයින් බත් හැන්දක් මුත් සංඝරත්නයට දෙමියයි කියා දුන්නහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ මහා සංඝරත්නයටම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැත්තේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වෙයි. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නොකළ හැකිය. පුද්ගලයන් බොහෝ දෙනෙකුන්ට දීමක් වන බැවින් සාංගික දානය මහා නිසංස වෙයි. දානය මහත්ඵල වීමට ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තියද කරුණක් වෙයි. සංඝරත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදී එක් රහතන් වහන්සේගේ කෙනෙකුගේ ගුණයද ප්‍රමාණ කළ නොහෙන පමණට මහත්ය. එබඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝරත්නයේ ගුණස්කන්ධය ප්‍රමාණ කළ නොහැක. සංඝරත්නයේ ගුණ මහත්වය නිසාද සාංගික දානය බොහෝ අනුහස් ඇතියක් වන්නේය. පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන. අප්පස් මේකේ පවෙච්චන්ති බහුනේකේන දිච්චරේ අප්ප සම්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විතා. ඇතමෙක් තමාට ස්වල්ප දෙයක්
ඇතුව සිට එයින් දන් දෙති. ඇතමෙක් බොහෝ වස්තුව ඇතුවද එයින් දන් නොදෙති. යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මද දීමනාව පොහොසතෙකුගේ දහසක් දීම හා සමය යනු මෙහි අදහසයි. මෙයින් දුප්පතෙකු විසින් දෙන රුපියලක් වටිනා දානය පොහොසතෙකුගේ දහසක් වටිනා දානයට සමවන බවත්, දුප්පතා එක් භික්ෂුවකට දෙන දානය පොහොසතෙකු විසින් භික්ෂූන් දහසකට දෙන දානය හා සමාන වන බවද ප්‍රකාශිතය. ඇතැම්හු දුප්පත් නිසා අපට නොදිය හැකියයි දීමට පසුබට වෙති. එය අනුවනකමකි. තමාට ඇති හැටියට බත් හැන්දක් වද්දිය යුතුය. දුප්පතාට එය මහා දානයකි. අසයිහ සිටානන් දන් දෙන තැනට යන දුගී මගී යාචකයාදීන්ට දකුණු අත දිගුකොට මග පෙන් වූ දුප්පත් මිනිසෙක් ඒ පිනෙන් දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මග පෙන් වූ පිනෙන්ම එපමණ ඵලයක් වූ කලෙහි ස්වල්පයක් මුත් දෙන තැනැත්තෙකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතුද? දුප්පත් යැයි සිතා පසුබට නොවී ස්වල්පයක් වුවත් දීමට පින් කැමතියන් පුරුදු කරගත යුතුය. කාල දානයෝ පංචමානි භික්ඛවේ කාල දානානි කතමානි පංච ආගන්තුකස්ස දානං දේති ගමිකස්ස දානං දේති ගිලානස්ස දානං දේති දුබ්බික්ඛේ දානං දේති යානි තානි නව සහස්සානි නව ඵලානි පඨමං සීලවත්තේසු පතිට්ඨාපේති. ඉමානිකෝ භික්ඛවේ පංච කාල දානානි යනුවෙන් කාල දාන පහක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීමය, ගමිකයන්ට දන් දීමය, රෝගීන්ට දන් දීමය, දුර්භීක්ෂෙහි දන් දීමය, ගෝවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මෝහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්නෝය. ගාමිකයෝ නම් යම්කිසි තැනකට යමින් සිටින්නෝය. ආගන්තුක වූද, ගමික වූද, ගිලන් වූද, ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹෙන්නේ එළඹ සිටින්නෝය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන්ම ඕමනා අවස්ථාවකි. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන්ම ඕමනා අවස්ථාවකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයක් යැයි තථාගතයන් වහන්සේ වදාළසේක. දුර්භීක්ෂය සැමටම ආහාර පාන දුර්ලභ අවස්ථාවකි. එබැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයකි. ගොවිකමින් පළමු ලැබුණු දෙය උතුම් වස්තුවකි. එය උත්තමයන්ට දීමද කාල දානයකි. කාලේ දදන්ති සප්පඤ්ඤා වදඤ්ඤු වීත මච්චරා කාලේන දින්නම් අරියේසු උජුබූතේසු තාදිසු විප්පසන්න මනාතස්ස විපුලා හෝති දක්ඛිනා. මසුරු මල දුරුකලා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය වාචා චිත්ත වංකයන් ප්‍රහීන බැවින් අවංක වූ ඉෂ්ට අනිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්යන් කෙරෙහි ප්‍රසන්න සිත්තැත්තා වූ යමක් දන් දේද ඔහුගේ දානය මහත්ඵල වන්නේ යනු ගාථාවේ අදහසයි. අසත්පුරුෂ දාන පහ. පංචමානි භික්ඛවේ අසත්පුරුෂ දානානි කතමානි පංච අසක්කච්ඡං දානං දේති අචීත්‍ති කත්වා දානං දේති
අසහත්තා දානං දේති අපවිදං දානං දේති අනාගමන දිඨකෝ දානං දේති ඉමානිකෝ භික්ඛවේ පංච අසප්පුරිස දානානි යනුවෙන් අංගුත්තර නිකාය පංචක නිපාතේහි අසත්පුරුෂ දාන පහක් දක්වා තිබේ. ඒ මෙසේය. 1. ප්‍රතිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකිවන පරිද්දෙන් සකස් නොකොට නොමනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයකි. දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතුව දෙන දානය එක් අසත්පුරුෂ දානයකි. 3. සියතින් නොදී වැඩකාරාදී අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයකි. 4. නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයකි. 5. මතු පුණ්‍යඵලය ලැබීමේ බලාපොරොත්තු ඇතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයකි. දීමට පිළියෙල කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන්ද රසයෙන් හා ඕජාවෙන්ද යුක්ත කොට පිළියෙල කිරීම දාන වස්තුවට ගෞරව ආදර කිරීමය. එසේ නොකොට වැලි කැට ගල් කැට සහිතව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙල කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීමය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍රතිග්‍රාහකයන් සොයා ඔවුනට දීම ප්‍රතිග්‍රාහකයන්ට ගෞරව ආදර කිරීමය. දෙන දෙය කාහටත් ගියත් කම් නැතැයි ප්‍රතිග්‍රාහකයන් නොසොයා දුටු කෙනෙකුට දීම ප්‍රතිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීමය. ප්‍රතිග්‍රාහකයන්ගේ වැඩ පාළුවන හැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දානද ප්‍රතිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීමද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැතිව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අවුවේ ගෙන්වා වෙහෙසවා දෙන දානද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන බව කිය යුතුය. දන් දෙන කල්හි ඒ දෙන දානය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන හැටියටම දන් දීම කළ යුතුය. දානය යහපත් වනුයේ ප්‍රතිග්‍රාහකයන්ට එයින් යහපතක් වන හැටියට දුන්නොත්ය. ප්‍රතිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන හැටියට දෙන දානයක් නොදීමද යහපති. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වාගෙන දෙන්නට කල්පනා කරනවා මිස ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභහානි ගැන කල්පනා නොකරති. දෙන දානයෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම් ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනෙකුට දීම ගැන නොව ප්‍රතිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන හැටියට ටික දෙනෙකුට වුවත් දීම ගැනය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීමය. අසත්පුරුෂ දානයේ විපාක. අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේම අයහපත් වූ භවභෝග සම්පත් ලැබෙන්නේය. ඔවුනට සංසාරයේදී ලැබෙන්නේ මීයන්ගෙන්, වේයන්ගෙන්, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, මකුණන්ගෙන් හා තවත් නොයෙක් සතුන්ගෙන් කරදර ඇත්තා වූ හෝ සතුරන්ගෙන් නිතර කරදර ඇත්තා වූ හෝ තැනක් සංස්කරණය කරන කල්හි තැනක් කැඩෙන්නා වූ හෝ තැනක් සෙවෙනි කරන කල්හි තැනකින් තෙමෙන්නා වූ හෝ ගෙවල්ය. ගව ආදී සතුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ජලය අඩුවෙඩි කමින් හෝ කරදර බහුල වූ වතු කුඹුරුය. අකීකරු වූ අමුදරුවෝය.
කරදරයක් නැති හැටියට වස්තුව ලදහොත් ඒවා භුක්ති විඳීමට ඔවුන්ගේ සිත් නොනැමෙයි. ඔහු මට සිලුටු සිවුම් වස්ත්‍ර ලදත් ඒවා නොහැඳ දල රෙදි හඳಿತಿ. හොඳ ආහාර ඇතත් ඒවා අගුණ වෙත යැයි සිතා නීරස නොමනා ආහාර අනුභව කරති. හොඳ යාන වාහන ඇතත් ඒවා ඉන්යාම අන්තරා සහිතයයි සිතා කබල් රියවලින් යති. මේ අසත්පුරුෂ දානෙන් විපාක ලැබෙන හැටිය. වෘත්ත නිශ්විතාදී දානත්‍රය. දානය වෘත්ත නිශ්විත දානයය, විවෘත නිශ්විත දානයය, උභය නිශ්විත දානයයි තුන් ආකාර වේ. මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලැබනු සඳහා දෙන දානය වෘත නික්ෂිත දානයයි. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලැබනු පිණිස දෙන දානය විවෘත නික්ෂිත දානයයි. ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබනු පිණිස දෙන දානය විවෘත නික්ෂිත දානයයි. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගයේම පතා දෙන දානය උභය නික්ෂිත දානයයි. කොපමණ මහත් දානයක් වුවද ලෞකික සම්පත් පතා දුනහොත් ඒ හේතුවෙන් ලෞකික සම්පත්ම මිස ලෝකෝත්තර සම්පත් නොලැබෙන්නේය. සචේ වට්ඨ සම්පත්තින් පත්තේත්වා වට්ඨ නිස්සත වසේන මිච්ඡා ඨපතං හෝති. වට්ඨ මේව ආහාරිතුං සක්කෝති නොවි වට්ඨං යන අටුවා පාඨේ නේ බව දැක්වින. ඉදං මේ දානං ආසවක්ඛයා වහං හෝතුති. ඒවං විවට්ඨං පත්තේතේන විවට්ඨ වසේන සම්මා ඨපිතං අරහතම්පි පච්චේක බෝධි ඥානම්පි සබ්බං යුත ඥානම්පි ධාතුං සක්කෝති ඒව යන අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි මාගේ මේ දාණය ආශ්‍රවක්ෂය සංඛ්‍යාත අරහත්වය ගෙන දෙන්නක් වේවා යයි විවෘතය පතන්නා වූ පතන්නහු විසින් විවෘත නික්ෂිත කොට මනාකොට තබන ලද්දේ එයින් අරහත්වයද ප්‍රත්‍යේක බෝධි ඥානයේද සර්වඥතා ඥානයේද යන සියල්ලම ලබා දෙන බව දති යුතුය. අරහත්වේ හෝ නිවන පතා දෙන්න වොන්ට නොපැතුයේද ඒ කුසලයෙන් නිවනට පැමිණෙන තුරු දිව්‍ය මනුෂ්‍ය සම්පත්ත ලබා දෙන්නේය. දාන පාරමිතා වනුයේද විවෘත නික්ෂිත දානයයි. වෘත්ත නික්ෂිත දානය දාන පාරමිතාවට ඇතුළත් නොවේ. මෙකල දන් දෙන බොහෝ දෙනා දන් දී දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබා අන්තිමේදී නිර්වාණ සම්පත්තිය ලැබේවා යයි පතති. එසේ පතන්නවුන්ට නිවන් ලැබීමට බොහෝ කල් ගත වේ. එබැවින් දන් දී අනෙකක් නොපතා අරහත්වය හෝ නිවන ලැබේවා යයි පැතීමම යහපති. පෙර පසේ බුදුවරයෙකුට එකදා උප්පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගෙන් නිවන් පමණක් පැතූ තැනැත්තා විපස්සී බුදුන් වහන්සේගේ සස්නෙහිදී නිවනට පැමිණියේය. භවභෝග සම්පත්ත සමග නිවන් සම්පත් පැතූ සහෝදරයාට නිවනට පැමිණිය හැකි වූයේ ඊට කල්ප 91කට පසු අප බුදුන්ගේ සස්නෙහිදීය. විස්තර දම්පිය අටුවාවේ ජෝතිය සිටානන්ගේ කතාව බලා දත යුතුය. කඨින චීවර දානය. කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයකි. එය පෙරවස් වසා පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක්වරක් පමණක් දිය හැකි දානයකි. වක් මස අව පැලවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කඨිනය දිය හැකි කාලයයි. ඒ කාලය චීවර මාසයයිද කියනු ලැබේ. කඨින චීවරය ලැබීම නිසා පස් මගක් ගතවන තුරු
භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රතිපත්ති පහක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයකි. අන් සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම් වලින් එකකදු නොලැබේ. එබැවින් කඨිනය දෙන දායකයන්ටද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුසලයට වඩා අනුහස් ඇති කුසලයක් ලැබෙයි. එය එක්තරා ගරු පුණ්‍ය කර්මයකි. කඨින දිය යුත්තේ මෙසේය. ඇසල මස අව පැලෑවිය දිනෙහි පෙරවස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනෙහි පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුලදී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණය වන අලුත් වස්ත්‍රයක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඩු ආදී උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් ගෙන ගොස් ඉතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතුය. උදෑසනම පූජා කළ යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදිනම සිවුරක් කරගති යුතු බැවිනි. කපා මසා පඩුපවා අවසන් කළ සිවුරක්ද කඨින චීවරය වශයෙන් තිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කඨිනය පුද කරතහොත් කවර වේලාවක වුවද පූජා කළාට වරදක් නැත. පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකිය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකිතාක් මහත්කොට කිරීම බෞද්ධයන්ගේ සිරිතය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරුද ආහාර පාන හා බෙහෙත් වර්ගද ඇඳ පුටු මේස ආදී දව භාණ්ඩද ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ටද පිඟන් කෝප්ප හැලි ආදී මැටි බඳුන්ද කුඩා හැලි කල කල් දේරම් ආදී තඹ පිත්තල බඩුද කැති පොරෝ මන්නා පිහියා උදළු ආදී යකඩ බඩුද ඉදල් මසුන් වට්ටි පෙට්ටි පෙරහන් කඩ ආදියද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනවත් තවත් නොයෙක් දේද එක්කොට පිදිය හැකිය. එක් අයකු පිදු කඨින වස්ත්‍රය කපා මසා පඩුපවා කඨිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකක් තවත් බොහෝ පරිවාර වස්ත්‍රාදිය සමග කඨින වස්ත්‍රයක් ගෙන ආවහොත් සංඝයා විසින් එයද පිළිගත යුතු බව සචේ තස්මින් අනත්තත්තේ ඒවං අඤ්ඤේ කඨින සාඨකං ආරහති අඤ්ඤානී ච බහූනි කඨිනානි සංසං වත්තානි දේති යෝ ආනි සංසං බහූ දේති තස්ස සන්තකේන අත්තරි තබ්බං ඉතරෝ තථා තථා ඕවදිත්වා සංඥාපේ තබ්බෝ යනුවෙන් විනේහි දක්වා තිබේ. පින් නොවන පව් සිදුවන දාන. පංච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලෝකස්මින් කතමානි පංච මජ්ජ දානං සමජ්ජ දානං ඉත්ති දානං උසබ දානං විත්ත කම්ම දානಂತಿ යනුවෙන් විනය පරිවාර පාළියෙහි අපුඤ්ඤ දාන පහක් ඇති බව දක්වා තිබේ. මත්පැන් දීමය, අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීමය, පුරුෂයන්ට නොමනා ක්‍රියාවලට ස්ත්‍රීන් දීමය, දෙනුන්ට ගැබ්ගැන්වීමට ගොනුන් දීමය, රාග නිශ්‍රිත චිත්‍ර රූප දීමය යන මේ පහ අපුඤ්ඤ දානයෝය. දුන් ආත්ම බැවෙහිම විපාක ලැබෙන දානය. වස්තු සම්පත්තිය, ප්‍රත්‍ය සම්පත්තිය, චේතනා සම්පත්තිය, ගුණාතිරේක සම්පත්තිය යන චතු සම්පත්තියෙන් යුක්ත දානය දුන් ආත්ම බවෙහිදීම විපාක දෙන්නේය.
वास्तु सांपात्य यानु प्रतिग्राह क्या अनागामी वो हो रहत वो हो केने को वीमय प्रात्य सांपात्य यानु दान वास्तु धर्मेन लद देयक वीमय चेतना सांपात्य यानु दीमट पूर्वे ही हा दिन कल ही द इन पशु अद सोमनस सहगत ज्ञान संप्रयुक्त कुशल चेतना एति भवय गुण अतिरेक संपत्ति अनु प्रतिग्राहकया एदिन निरोध समापत्तियन नेगी सिटिए क्वीमय मेसे चतुस संपत्ति लभ्य है के बुधु पसे बुधु महारातान महांसेलाहा ध्यानलाभी अनागामी नति कालवल दीय චතුස්සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතෙමෙකුට එදිනම විපාක ලැබේ ඇතෙමෙකුට හත් දිනක් ඇතුළත ලැබේ ඇතෙමෙකුට ඒ જાතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලවම විපාක ලැබෙන හැටියට දන් දීම පහසු කාර්යයක් නොවේ අනාගාමීන් හා රහතුන් නොලැබිය හැකි බැවින් मिखल एय नुकल हकिय दास गणन रहतन महांसे वेड विसु अतीते द मेलव विपाक लबिन से दंदी हकिवुए इताम ठीक देनेकुट पमनी मिखल दंदेन उंटद इहतात्म भावे लबिन आनिसंस सर्वाकारेन नत्तेम नोवे दंदी में मेलवदी लबिन अनुहस विचालावु सीह सेनाधिपतियाट बहु दिनाट प्रिय वीमय सत्पुरुषयान विसिन भजनय करनु लभीमय कीर्तिय पतिरयामय निर्भीतव पिरिस मेदट याहकि भवय यन आनिसंस हतरक मेलव लभेन भव बुदुन वहांसे वदाल सेक नितर सदहैन दंदेन पिन्वतुंट नीरोगी भव दीर्घायुष्क भव हदिसियन दनेन नोपिरिहेन भव සතුරු වදුරු මද බව යනාදී තවත් අනුහස් ලැබෙන්නේය. එය ග්‍රහයන්ගෙන් වන පලාපලයන්සේ අප්‍රකටය. දායකයෝ දානදාස දාන සහාය දානපතියයි දායකයෝ තිදෙනෙක් වෙති. තමා රසවත් ඕජාවත් ආහාරයෙන් වලඳමින් දන් දෙන කල්හි නොමනා නොවටිනා ආහාරයන් දෙන්නේ දානදාස නමි. තමා වලඳන හැටියට දන් දෙන්නේ දාන සහාය නමි. තමා වලඳන ආහාරයට වඩා යහපත් ආහාර දන් දෙන්නේ දානපති නමි. තමා වටනා වස්ත්‍ර හඳිමින් නොමනා වටනා වස්ත්‍ර දෙන්නේ දාන දාසය. තමා හඳන වස්ත්‍ර වෙන්නි ඒවා දෙන්නේ දාන සහායය. තමා හඳින වස්ත්‍රයන්ට වඩා සුන්දර වස්ත්‍ර දෙන්නේ දානපතිය. මේ න්‍යායෙන් අඤ්ඤ දාන වස්තු සම්බන්ධයෙන්ද දායක ભેදය කිය යුතුය. විපාක ලැබෙන කලෙහි දාන දාසයාට හීන විපාකද දාන සහායයාට මධ්‍යම විපාකද දානපතිට ශ්‍රේෂ්ඨ විපාකද ලැබෙන්නේය. තවද අවර්ෂීය ප්‍රදේශ වර්ෂීය සර්වත්‍ර වර්ෂීයයි දායකයෝ තිදෙනකි. වස්නට මෙන් ගර්ජනා කර නොවස්නා වලාවක්සේ දෙන්නට කතා කිරීමෙන්ම නවත්තා නැත්තේ අවර්ෂී නමි. සමහර තැනකට පමණක් වස්නා වලාවක් මෙන් එක් තැනකට දෙතැනකට පමණක් දෙන තැනැත්තේ ප්‍රදේශ වර්ෂී නමි. මුළු රටටම වස්නා මහ වලාවක් මෙන් නිකාය බේද කුල බේද රට බේද නෑකම් මිතුරුකම් නොසලකා සැමටම දෙන තැනැත්තේ සර්වත්‍ර වර්ෂී නමි. නොදීමේ වරදහා දීමේ අනුහස් යස්සේව බීතෝ නදද්දාති මච්චරී
तदेव दत्तो भयं जिगच्छा च पिपासा च यस्य बायति मच्छरी तमेव बालं पुसति अस्मिन् लोके परं विच। तेरुम मसुरा यमकट बियेन नोदेद नोदीमेन ओहुटवन बिय द एयमय सागिन्नय पिपासाव यन यमकट मसुरा बिय वेद एयम ए बालयाट मेलवदीद फरलवदीद दन नोदीम निसा पैमिने। आदित्तस्मिं अगारस्मिं यं नीहरति बाजनां तं तस्य होति अत्ताय नोचयं तत्त डैहति। गेयक गिनिगत कलहि यं बाजनादियक इन बहर कले नाम एय होगे प्रयोजनीय पिनिस वेई यमक बहर नोकरन लदद एय एहि दवेन्नीय। एव मादा पितो लोको जराय मरणेन च निहरेतेव दानेन दिन्नं होति सुनीहतां। एमेन लोके जरावेन हा मरणेन अविलगत्ते वेई एबेविन दान दीम वशेन तमन सतु वस्तुव दवेन लोकेन बहर कर गनिव देन लद देय बहर कर गन्ना लद्द वन्नेय। दिन्नं सुखं पलं होति नादीनं होति तं तथा चोरा हरंति राजानो अग्गी डाय डहति नस्सति। दुंदे सप विपाक अति करन्ने वेई नोदेन लद्द वैडीमक नोवी एहिम नसेन्नेय। ए सोरुद गणिति रजहुद गणिति गिन्नद दवाई विनाशद वेई। अथ अन्तेन जहति शरीरं सपरिग्गहं एत दन्या मेधावी पुंजेथ च तदेत च। इग्विति इतिरि वस्तु सहित वो शरीरयद मरणेन हरदमान्नट सिदुवन्नेय। ए दन नुवनत्ते वस्तु अनुभवद करन्नेय दीमद करन्नेय। ददं पियो होति भजन्ति नं बहुं कित्तिं च पप्पोति यशोभि वड्डति। अमं कुभूतो परिसं विहा विगाहति विसारदो होति नरो अमच्चरी। देन तनत्ते लोकयाट प्रियवेय बहु दिना ओहु भजनय करति हे कीर्तियट पैमिने ओहुट पिरिवर वैडेय हे निर्भीत वूये पिरिस मेदट याय नोमसुरु मिनिस्तेमे सतुटिन वेसे। तस्माहि दानानि ददन्ति पंडिता विनेय्य मच्चरे मं सुखसनो ते दीगरत्तं तिदेव पतिट्टता तिदीवानं सभाव्यतं गता रमंति। एबविन सपसोयन्नावु नुवनत्तो मसुरुमले दुरुकोट दान देति। ओहु बहोकाल देवलव सिटियाहु देवियन हा एक्वीमट गियाहु सतुटुवेति। एवंचे भिक्खवे सत्ता जानेयुं दानां संविभागस्स विपाकां यथा अहं जानामि न अदत्वा भुञ्जेयुं न च नेसं मच्चरे मलं चित्तं परिदाय तिट्ठेय। योपि नेसं अस्स चरिमो अलोपो चरिमं कबलं ततो पि न असंविभजित्वा भुञ्जेयुं। महानिनि मम यमसे दानयागे विपाक दानिमिद मे सत्वयो एसे दानित्नाम दन नोदी तुमु नोवल दन्नाह। मसुरु मले ओन गे सित यटकरगेन नोसिटिन्नेय। ओन्ट यम अंतिम बत्पिडक वेनाम एइंद दन दी वल दन्नाहुय। मेतेकिन दान कथाव निमिया।